බන්දුර ජයසේකර සමග සුබ උදෑසනක් අදත් අපි ඔබ සම්බන්ධලා තියෙන පැතිකඩ වැඩසටහන සමග අපි අද කතා කරන්නේ වෙනත් මාතෘකාවක් ඉගෙන කතා කරන්න අපි ආරාධනා කළ දෙනවා හිටපු කතානායක විජමුලුක බණ්ඩාර මහත්මයාට ඔබට ආයුබෝවන් ආයුබෝවන් හැබැයි දැන් අද මේ විජමුලුක බණ්ඩාර මහත්මයා සමග දැන් ඔබ හිතන දේවල් නෙවෙයි කතා කරන්නේ ඔබ හිතන්නේ මේ දේශපාලනය ගැන කතා කරා කියලා එහෙම නෙවෙයි අපි එක්තර අපේ දේශපාලනික චරිතයක් ගැන තමයි කතා කරන්නේ ඒ තමයි ඌත් මහත්මයා හිටපු කතානායකෙක් අල්හාජ් බකීර් මාක ගැන ඔබ කවදා ඉඳලාද මේ අල්හාජ් බකීර් මාක ආශ්‍රය කරන්න පටන් ගත්තේ ඔබ කවද ඉඳලා හුව නවක චරිත පිරිස පෙළක් දේශපාලන පිරිසුණු වසරක් යන 1977. ඒ කියන්නේ ජයා ජයවර්ධනගේ පෙරළි විප්ලවේ. ඔහුගේ විප්ලවේදී 77 මම කන්ද උඩටින් ආපු නීතිඥවරේ. ඒ වගේම එතුමා මුස්ලිම් ජනතා නියෝජනය කරමින් බේරුවල විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ නායක වශයෙන් එතුමා විජයග්‍රහණය කළා. කියන ඔබ ලස්සන කතාවක් කිව්වා දැන් අල්හාජ් බකීර් මාක බේරුවලෙන් ආවේ. නමුත් ඔහු කිව්වා සිංහල බෞද්ධ ජනතාවගේ නායකයෙක් හැටියට ආවේ කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරුවා නම් ප්‍රේක්ෂකයන්. 77 අපේ හදාරනකොට අල්හාජ් බකීර් මාකර් හිටපු කතානායකතුමාගේ චරිතය සුවිශේෂී භාවයක් පෙන්වනවා. එතුමා ලැටින් භාෂාව ඉගෙන ගත්තා වාගේම පාලි භාෂාව ඉගෙන ගත්තා. එතුමා ධම්මපදය ඉගෙන ගත්තා. ධම්මපදය ගාථාවක් කියන එක බොහෝ විට එතුමාගේ කතාවක් හැඩවැඩ ගන්වන ඉතාමත්ම වටිනා අදහසක් දෙන අර්ථවත්වක් දෙන ගාථාවක් වෙනවා. ඒ වාගේ විශේෂයක් සිද්ධ වුණා දේශපාලන වේදිකාවේ අපේ හිටපු කතා නායක අල්හාජ් බකීර් මාකර්තුමාගේ ඒ මේ ජවිපේ නේදර ඒ වගේ ඔහු දැන් මේ ලතින් බව කියන්නේ මේ තාම මේ පරස්පර කියන්නේ ලතින් එක පැත්තකින් ලදින් අනිත් පැත්තෙන් පාලි භාෂා. ඔහු දැන් මේ දෙකම පාවිච්චි කරුවද? ඔහු කතා නැගුණ කාලේ කොහොමද ඒ කාලේ පාර්ලිමේන්තුව වර්ණවත් කරන්නේ? ලතින් භාෂාව 77 මේ නීති ඉගෙන ගන්නකොට ඔව් බොහෝ විට අවශ්‍ය වෙනවා. එතර කාලෙක දැන් මම ඉගෙන ගත්ත කාලෙත් LLB කියන ඒ උපාධියට එක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකට ලැටින් ටිකක් ඕනෑ. මං ඔය දවස්වල කරපු දේ ඕල් වලට තිබුණ ලැටින් ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වා. ඒකෙන් එතකොට නැමං ගැන්දෙන් එතකොට දැන් ඔහුගේ මෙද ඒ කාලි පාල්මිට 77 එක්තරා පෙරලියක් වෙලා තමයි දැන් පාර්ලිමේන්තු හොට 3-2 බලය තිබ්බා. කොහොමද ඒ කාලේ එතකොට මහතන සමාන්‍ය මගේ මතගලුත් කිරීම එතකොට පළවෙනි කතානය වුණේ ඔහුද ඊයසනායකද බකීර්මා ඊයස මත පහුකාලිකෙන් බකීර්මා කර තමයි ඉස්සලාම කතානායක අනේ ඒක අපිට දෙන්නට මහතන මතක නැතු වේද නෑ දැන් එතන වැඩි තියෙන එතුමා තමයි කතානායකවරයෙකු වශයෙන් තියෙන සුවිශේෂී භාවයේ පාර්ලිමේන්තු දෙකේම ඒ පරණ පාර්ලිමේන්තුවේ කතානායක වෙලා අලුත් පාර්ලිමේන්තුවේ කතානායක වුණා. මේක හරි විශේෂ දෙයක්. එහෙම තත්ත්වයක් කතානායක කෙනෙකුට පාර්ලිමේන්තු දෙකක කතානායකම ලැබුණා කියන්න බෑ. ඒ අතින් විශේෂයි. ඒ කාලේ දැන් විපක්ෂය බොහොම මම හිතන්නේ මන්ත්‍රීවරු සුළු පිළිසක් කීප දෙනා හිටියේ. නමුත් UNP එක තමයි රජ කෙරුවේ. නමුත් ඒ කාලේ මොනවද වුණේ විපර්යාස කොහොමද මම හිතන්නේ ඔහුට එහෙමනම් ලේසි වෙන්න ඇති පාර්ලිමේන්තුව හසුරව ගන්න දැන් වගේ නෙවෙයි. එහෙම ලේසිව කියන්නත් බැරි. ඒ කාලේ අමිටලිංග මහතා ඇතුළු ඒ කණ්ඩායම හරීම විනයක් ඇතුව ඒවායේ අති විශිෂ්ට චරිතයක් එකතකින් බැලුවම මේ වාග් ශක්තියෙන් අද්විතීය වාග් ශක්තියක් තිබුණු අය නවරත්නම් එවැනි මහා කතිකව රාශියක් හිටියා. දැන් ඔය වර්තමාන විපක්ෂ නායක සම්බන්ධන මෙතුමා වැනි අය
මහා පිරිසක් හිටියා එක පැත්තකින්. අනෙක් අතින් අනුරබණ්ඩාර නායක මැතිතුමා වැනි මහා දක්ෂ කතිකයන් රාශියක් හිටියා ඒ පෙළෙත් ටික දෙනෙක් වුණාට. ඒ ටික දෙනා ඉතාමම් කරට කරවාගේ හිටිය අර 147 එක්ක. නමුත් දැන් මේ වගේ මහිතන් මේ වර්තමාන වගේ මහිතන් ප්‍රශ්න ඇති කරුවේ නැහැ ඒ කාලේ මහිතන්. ඒකින්ද බකිට් මගර මහත්තයා ඒක පහසු වෙන්නේ. ඒක මූලාරම්භයේ තිබුණා ඒ කාලේ වෙනකොට ඉතින් ඔය ඉතින් ටික ටික ඒ අන අතක් තිබුණා ඒක පැත්තකින් කාලින් කල එහෙම තමයි පාර්ලිමේන්තු වල කොයි කාලෙක වුණත් එහෙම තියෙනවා. ඔබ බකිට් මාකර් චරිතේ දක්වමු මොකද ප්‍රධාන ලක්ෂණය? මම ඇත්ත වශයෙන්ම ආධුනික දේශපාලකෙක් වශයෙන් දැකපු දෙයක් තමයි මේ අලුතින් දේශපාලනට පැමිණි අයට පුදුමාකාර විදිහට අත් දෙන සිරිතක් ඔවුන්ට අනුග්‍රහය දක්වන සිරිතක් තිබුණා මකින් මාකර්තුමාගේ. තුමාගේ එක ගතියක් තමයි බොහොම සාධාරණත්වයට තැන දෙන එක. කතානායක දොරේ තිබෙන්නට මූලිකම ගතිගුණේ තමයි පරාදයක් වාගේ හොරතරදයක් වාගේ නෙවෙයි හරි සාධාරණ විදිහට විපක්ෂ පක්ෂ භේදයක් නැතුව ඒ වාගේම ආණ්ඩු පක්ෂ විපක්ෂ වාගේ නැතුව තමන් අයිති පක්ෂේද නැද්ද කියන එකක් නැතුව බොහොම උපේක්ෂා සහගතව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගති බැලුවම එතුමාගේ තිබුණා දුමාකාර විදිහේ යෝසන සුළු ගතියක්. මම ඒ දවස්වල ගෙනාව යෝජනාවක් එපා එපා මස් කන්නට කිරියම්මාගේ කියලා යෝජනාව. හරක් මරීමට විරුද්ධ. කිසිම හඬක් නොනගා ඒ මාතෘකාව ඒ විවාදයට බාරගෙන එතුම ඒ පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුවට යනකම් මට ඒ පිළිබඳ විවාදකාරන්ට ඉඩ දුන්න හැටි මට මතක් වෙනවා. කිසිම ආකාරයකින් එතුමා එතන තමන්ගේ ඇදහිලි ගැන ඒවා ගැන කතා සම්බන්ධතාව නැහැ. මට නිදහසේ මගේ අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දුන්නු ආකාරය මට හිතේ හිටිනවා. එතුම සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය කියන්නට ඕනේ. ඔබේ අත්දැකීම යන ඔබත් කතානායකවර හැටියට ක්‍රියා කෙරුවා. දැන් කවුද මේ ඔබේ අත්දැකීම හැට ඔබ දැන් හැටියට කවුද මේ වර්තමාන දක්වා හිටපු හොඳම කතානායකවර? ඒක එක එක අංශ වලින් අපට බලන්න වෙලා තියෙන සමහර අයගේ භාෂාවේ ප්‍රාගුණ්‍යයන් හරිම විශිෂ්ටයි. අනුරබණ්ඩාර නායක වයි කෙනෙක් අත්තුත් එහෙම ඒ දක්ෂතාව භාෂා තුනෙම තිබුණු කෙනෙක් තමයි. ඒ අතින් අනුරබණ්ඩාර මහතාට අපට තිබුණ නැති දක්ෂතාවක් තිබුණා මේ බාකිර් මාකර් මැතිතුමාට. එතුමාට භාෂා තුනෙම ඒ හැකියාව තිබුණා. ඒ අතින් අනෙක් අතට සාධාරණත්වය පිළිබඳව ගත්තොත් මගේ සාධාරණත්වය ගැන මට කියන්න පුළුවන් සහතික කරලා මම බොහොම අපායේ යන්න බය කෙනෙක්, දුගතියට යන්න බය කෙනෙක්, මම පින්පව් පිළිගන්න ඒ තාලේ කෙනෙක්. බොහෝ විට සමහර අයට හිතෙන නැති මම පරණ කාලෙක පිටියෙක් කියලා. ඉතින් මම වැරද්දක් ගන්න හරිම බයයි. ගින්දරට අත දානවාගේ වැඩක් කියලා මම හිතන්නේ. ඉතින් ඒ නිසා ඒ මුල් පුටු ඉන්නට මම දැනගත්ත දෙයක් තමයි මේ බොහොම තාවකාලිකයි. මේ තනතුර කියන එක සමගම අනතුරක් ඇත කියන එක මම නිතරම හිතුවා. ඉතින් ඇත්තටම එහෙම කල්පනාවකින් කටයුතු කරනකොට ඒ වැරද්දක් වෙයි කියන බයක් නිතර හිතේ තියාගෙන හරියට කටයුතු කරන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරනවා. ඒකට වැරදි වෙනවා හුඟක් අඩුයි. ඒ තරතුර ඉතා බරපතල තනතුරක්. කිසිම අධිකරණයක කතානායක කෙනෙකුගේ තීන්දුවක් ප්‍රශ්න කරන්න බෑ. දැන් නමුත් දැන් 1983 කළු ජූලිය වුණා. ඒ කාලේ කොහොමද බකිර් මාකර් මහත්මයාගේ හැසිරීම? ඔහු සෑහෙන කම්පා වුණාද ඔබට මතකද? 1983 එතුමාද හිටියේ? නෑ නෑ එතුමා නැතත් ඔහු දේශපාලඥයෙක් වශයෙන් මහන ඔබ එතුමා එක්ක ළඟින් ආශ්‍රය කෙරුවා. නමුත්
දේශපාලකණෙන් හැටි ඔහු කම්පා වුණාද? ඒ ගැන ඔබට මතකයක් තියෙනවද? නැතෝ ඒ පිළිබඳව නම් සුවිශේෂී මතකයක් නෑ. අපි දෙන්නා විශේෂයෙන් සාකච්ඡාවක්වත් කළේ නෑ. ඒ ගැන ඒ විදිහේ දෙයක් සිද්ධ වුණේ නෑ. මොකද මම අහන්නේ දැන් දැන් අසතුනේ සිද්ධිය පිළිබඳව විග්‍රහය නොඑක් විදිහට බලන්න පුළුවන් දේවල් තියෙනවා. නෑ නමුත් දැන් බලන්න මෙහෙම දැන් දැන් මේ වෛරක්කාරී දේශපාලනය ගැන මෙච්චර ඒ කාලේ තරම් يعني දැන් මම හිතන්නේ ඊට වැඩි වැඩි ඒ කාලේ ඉපමණ තිබෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් කොයි වගේ කොයි විදිහටද බැලුවේ වෛරක්කාරී දේශපාලනය? එතුමාගේ කිසිසේත් මෙහෙම ඇඟීමක්වත් තිබුණ නැති කෙනෙක්. එතුමා තමයි මා දන්න දේශපාලන අංගෙන් ප්‍රතිමූර්තිය සාධාරණත්වයේ එතුමාගේ කිසිම ආකාරයක පරිගැනීමේ චේතනාවක් හිත ඇතුලේ කුරිරුකමක් තිබුණේ නැහැ. ඒකට හේතුව එතුමා බොහෝම ආගම ධර්මයට නැඹුරුණු කෙනෙක්. එතුමාගේ චරිතය මෙහෙමයි. හුඟක් මහා සංඝරත්න ආශ්‍රය කරපු කෙනෙක්. يعني තමන්ගේ ආගමට හොඳට අදහපු කෙනෙක්. බොරුවට නෙවෙයි. ඒ ආගමෙන් හුඟක් තමන් ආස්වාදයක් ලබපු කෙනෙක්. ඒ අනුව තමන්ගේ චරිතය හැඩගස්ව ගත්ත කෙනෙක්. ඊළඟට ධනේ රැස් ශස් කරන්නට කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. තාමත්ම අල්පේච්ච ජීවිතයක් ගත කරපු කෙනෙක් කියන්නේ. ඒක හින්දාද මම හිතන්නේ යාගේ දැන් පුතා ඉම්ටියාස් වගේ ආනන්ද. ඇත්තවසම ආනන්ද ඒක වෙන්නට ඕනේ. ඒ වගේම ඉමිටියාස් තුමාටත් ධම්මපදයේ හොඳට පාඩම්. ඒ ගතිගුණ ඉමිටියාස් මැතුමාට ආවේ පියා නිසා කියන්නට පුළුවන්. මට දුකක් තිබෙනම හදවතේ අද වාගේ යුගයක පෙරමුණේ ඉන්නට ඕනන්නේ ඉමිටියාස් වගේ කෙනෙක් කියන එක නේද හිතෙන්නේ මට නම්. නේ ඉමිටියාස් ඉතින් කෙනෙහිලකම් වුණානේ. ප්‍රශ්න වුණානේ. ඒක තමයි වෙන්නේ. ඇයි ඒ? දෙලි. ඇයි ඒ ඔබ හිතන හැටිද ඇයි ඒ? දැන් මේ වගේ හොඳ පියෙක්ගේ මේ හොඳ පුතෙක්. ඒ නිසා ඒක උනේම අසාධාරණ සමාජයක සාධාරණත්වයට තැන නැහැ. අසාධාරණ දේශපාලකයන් මේ සාධාරණ දේශපාලකයන්ට තැනක් නැහැ. අසාධාරණ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අයගේ සාධාරණ දේශපාලන ක්‍රියාත්මක කරන අයට තැනක් නැහැ. ඒ තත්ත්වෙට නිදර්ශනයක් තමයි ඒ මකවධාරී ඉක්මනට ඉෂ්ට සිද්ධ වෙනවා වෙන්නත් පුළුවන්. වැඩි කල්ව යන්නේ නැහැ සාධාරණ. ඉක්මෝලා ගියාට අසාධාරණයට අසාධාරණික් මොවන්න ඊළඟට දැනෙනවා. ඒ සාධාරණත්වයේ දැනෙනවා අසාධාරණික් මොනවා. එහෙම තමයි ලෝක ධර්මයේ චක්‍රයක් වාගේ කරගෙන. නෑ නෑ ඔබ කිව්වා බගීර් මාර්ගගේ පාලි දැනීම ගැන, ලතින් දැනීම ගැන. ඒ වගේම දැන් අපි දකිනවා මේ තාත්තා ගැන වගේ නෙමෙයි අපි පුතා ගැනත් කතා කර යුතුයි. යුතුයි. දැන් මේ දැන් ඉම්ටියාස්ගේ සිංහල මේ සිංහලයන්ට වැඩිය ලස්සනට උ සිංහලෙන් කතා කරනවා. ඒක එන්නේම ඇත්තටම හදවත තුලින්ම අවංක වෙන අදහසකුත් වෙන. ඒ අදහසෙත් තියෙනවා අවංක භාවයක්. ඒ වචන නිකන් හුදෙක් වචන වලින් පෙන්නන මායාවක් නෙවෙයි ඔහුට තියෙන්නේ. ඔහු මේ වචන වලින් ගොඩනඟන වචන ඔස්සේ රවටන මායාවක් නෙවෙයි තිබෙන්නේ. ඔහුගේ වචන වල තියෙන සත්‍යවාදී භාවය ඒ වගේ භාෂාවට ඇත්තවසෙන් ලොකු ගරුත්වයක්. ඒක තමයි අපි නිතරම භාෂාවට ගෞරවයක් දෙන්නට අපි ණයයි භාෂාවට උපන්දා සිටම අපේ භාෂාව වැඩ අරගත්ත පිරිසක් වශයෙන් ගත්තොත් එම් අපි භාෂාවට නිරන්තරයෙන්ම ණය ගැති භාවයක් වෙනවා. දැන් එතකොට දැන් බකීර් මාර්ගර් නැත්නම් මේ ඉම්ටියාස් බකීර් මාර්ගර් වගේ පුද්ගලයන් ගැන අපි කතා කරනකොට ඔවුන්ට මේ මට හිතෙන හැටියට ජාතියක් ආගමක් කුලයක් නැති මිනිස්සු ඉක්මෝලා කියන ඒ ගතිය. ඒ හැඟීම ඉක්මවපු අය. ඒ ජාති කුල මා ඒ තාලේ පටු අදහස් ඉක්මවපු අර හරියටම තාගෝර්ගේ ගීය හරියටම ගැලපෙනවා. පටු අදහස් නම් ඒ ගීය ඒක හරියටම ගැලපෙන චරිතයක් තමයි. ඒ බකී මාකර් ඒ පවුලේ පවුලම වැන්නුනේ. ඇයි මේ වගේ චරිතයක්ද බිහි නොවෙන්නේ? ඇයි මොකද්ද අද අපිට සමාජයේ තිබෙන දුර්ගුණේ තමයි ඒ දුර්ගුණේට මුල් තැන එනකොට සුදන ගුණ යට යනවා. ඒ දෙක එකට පෑහෙන්නේ නැහැ. ඒක පේන්නේ සමාජයේ ප්‍රචලිත වෙලා තිබෙන අවගුණේ. දැන් බකීර් මාකර්
මැනි චරිතයකින් දැන් පස්සේ තින් අපි කියන්නේ ප්‍රශ්නේ ජාතිවාදී ප්‍රශ්න ඇතුණා පස්සේ දැන් මෑත කාලෙදී මේ වෙනත් ප්‍රශ්න ඇතුණා බීරු වල ඒ පැතිවල ප්‍රශ්න ඇති වුණා ඉතින් අපිට අද ඒ වගේ නායකයන් තමයි නේද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වගේ හැසිරෙන්න හැමදාටම අවශ්‍ය වෙන්නේ ඒ වගේ නායකෝ අදට කියලා විතරක් නෙවෙයි හෙටටත් අතීතයට වගේම අනාගතයටත් එක වගේම අවශ්‍ය වෙන නායකයෙක් තමයි ඒ කියන්නේ මිටියස් ගෙපිය තුමා ඒ තුමාගේ පුත්‍රත්නේ වගේ අය කියන්නේ දැන් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබ සමග එකතු වෙනවා අතිකඩ බන්දුර ජයසේකර සමග ප්‍රේක්ෂකයන් දැනගත යුතු මූලිකම දෙයක් තියෙන්නේ බකීර් මාකර් චරිතය අපේ කුඩා දරුවන්ට යෞවනයන්ට තරුණ දේශපාලකයන්ට ඒ අවධිය අයට පරමාදර්ශී චරිතයක් කියන්නට ඕනේ. දරුවකු වශයෙන් ඔහු හැඩගැහිලා තිබෙන ඉතාමත්ම දෙමාපියන්ට කීකරුව හොඳ දරුවෙක් විදිහට හැඩගැහිලා තිබෙනවා. මම නැති බැරි කමට හොඳට මූණ දීපු කෙනෙක් එයා. නැති බැරි කම කියන එක කිසි දවසක ඔහු ඒ අභියෝගයෙන් පරාජයට පත් වුණේ නැහැ. පුමාකාර අගහික කම් වලට මූණ දුන්නා. ඒවයින් යටවුණේ නැති කෙනෙක්. ඒක ඉතාමත්ම වටිනා දෙයක්. ඒ වගේම තමයි එතුමා නිරන්තරයෙන් බොහෝ මහන්සි වුණා භාෂාවන් ඉගෙන ගන්නට. ඒ අතින් ඔහු නායකත්වයට ආදර්ශයට ගත්තේ අපේ රටේ සමකාලීන දේශපාලනයට නායකත්වය දුන්න ටී.බී. ජායා මහතාගේ චරිතය. ටී.බී. ජායා මහතා තමයි කන්ද උඩරට ගලගෙදර ප්‍රදේශයේ බිහිවුණු අපේ රටේ දේශපාලනයට ජාතික දේශපාලනයේ අරගලයේ මුස්ලිම් සංකේතය කියන්නට ඕන. ඔහු නිරන්තරයෙන්ම බ්‍රිතාන්‍ය යටත්විතවාදීන් සමග තර්ක කළේ අරගල කළේ අභියෝග කළේ අපි අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් ඒ ජාතික අරගලයක් වශයෙන් අපි මේ ගෙනියන්නේ නිදහස් දිනා ගන්නට. නිදහස දිනා ගැනීමේදී අපේ කිසි බේදයක් නැහැ සිංහල මුස්ලිම් කියලා. අපි සේරගේම පොදු අරමුණ වෙලා තියෙන නිදහස දිනා ගැනීම කියලා. මෙන්න උතුම් අදහසක් තිබුණා. ඒ වගේම ටී.බී. ජායා කියන්නේ මහා උගතේ. ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් තවක් ලොකු සේවයක් කළා සිංහල බෞද්ධ සමාජයට. සහිරා විද්‍යාලයේ බිහි කරලා මෝම ලොකු සේවයක් කළා. සමාජයට විශේෂෙන් මුස්ලිම් සමාජයට තාම වටිනා අධ්‍යාපනඥයෙක්. එතුමා තමයි මෙතුමගේ ආදර්ශය වුණේ. ඇත්ත වශයෙන්ම ටී.බී. ජායා මහතාගේ දේශපාලනයේ ගුරුවරයා වශයෙන් හිතන්න පුළුවන් එතුමා. නමුත් ඇයි අද අල්ලාජ් බකීර් මාකර් මේ චරිත ගැන අපි කතා වෙන්නේ නැත්නම් වෙනත් මම හිතන්නේ බාල පහත් චරිත ගැන තමයි අද සමාජය කතා කරන්නේ. මීට වැඩිය කතිකාවක් අවශ්‍යයි. මීට වැඩිය ඔහුගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඇයි මේ තත්ත්වය වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ සමාජයේ අද පවතින පොදු තත්ත්වයේ මත තමයි කතා වෙන මාතෘකාවක් සිද්ධ වෙන්නේ. ඒ සමාජයේ හැටි යථා රාජා තථා ප්‍රජා කියලා කියමනක් තියෙනවා. චන්ද්‍රයා යම්සේද අනික් තාරකාත් එසේය කියලා කියනවා. ඒ පාලනයක් යන ක්‍රමයක් යන හැටියට තමයි අනික් ඒවත් වෙන්නේ. නමුත් ඒ වගේම අපි දැන් ආපහු ගොඩා බැඳි ලෙසයි. නමුත් ඒ වගේම මේ දැන්කද ඔබ කියල මේ ලස්සන අවංක නිහතමානී චරිතයක්. නමුත් ඒ වගේ චරිතයක් තියෙන මේ පුතෙක්ට බව ඉස්මතු වෙන්න දෙන්නේ. ඒක තමයි මේ සමාජ තත්ත්වය. නමුත් අපි මේක වෙනස් කළ යුතුයි නේද? වෙනස් කළ යුතුයි. ඒකෙදි විශේෂයෙන්ම මුල් තැන ගන්නට ඕනන්නේ මූලික වෙන්න ඕන අද නම් මගේ අදහස මාධ්‍ය තමයි. මාධ්‍ය හෙළිදරව් කරන්නට ඕනේ වංග දුෂ්ට නපුරු කුරිරු චරිතයක් නැති දේශපාලකයන්ගේ
හැඩරුව. අපි ඒක කරනවා. අපි ඒ පැතිකඩ පෙන්වන්නට ඕනේ. ඒ පෙන්නලා ඔවුන්ගේ හැබෑරුව පෙන්වාම අනික ඒකෙන් මතුවෙනවා නියම ගුණ හැඩරුව ඇති අය. ඒක වෙන්නට. දැන් එතකොට දැන් බකීර් මාකර් මහත්මයාට දැන් ඒ කාලේ ජයජයවදන මහත්මයා ඔහු කිව්වනේ මේ මට කරන්න බැරි ගෑණියෙක් පිරිමෙක් කරන්නයි පිරිමෙක් ගෑණියෙක් කරන්න බැරි කියලා. ඒ වගේ බලගතු පුද්ගලෙක් නේ. ඔහු කතානායක හැටියට හිටියා. ඔහු ජයජයවදන මහත්මයා ඔහුට බලපෑම් කෙරුවද? ඒ බලපෑම් වලට ඔහු කියන්නේ නැමුණද? මොකක්ද උනේ තත්ත්වය? එතනත් එතුමා දන්නවා පක්ෂයක් නම් ඒ පක්ෂේ නායකයාට කීකරුව කටයුතු කළ යුතුව තිබෙනවා. එහෙම නැත්නම් තමන් දේශපාලන පක්ෂයක් ගොඩනගාගෙන කටයුතු කරගෙන යන්නට ඕන. නමුත් ඔහු පාර්ලිමේන්තුවේ කතානායක වුණා. එතකොට ඔහු ස්වාධීන වෙනවා. ඔහු ස්වාධීන ඒ විදිහට කටයුතු කරගෙන ගියා. ඊළඟට ඔහුට අවස්ථාවක් ඇති වෙනවා ඒ තනතුරෙන් ඉවත් වෙන්නට. ඉතාම ගෞරවණීය විදිහට ඉවත් වෙනවා. ඉවත් වීමෙත් ගෞරවණීය විදිහට තියෙනවනේ. මොකද ඒ අවස්ථාව අපිට මතක් කරන්න පුළුවන්. ඒ අලුත් පාර්ලිමේන්තුවේ කතානායක පිළිබඳව ආනන්තිස මැතිතුමා කතානායකවට පත් වීම කියන ඒ தත්ත්වය ඒ අවස්ථාවේදී ඉතාමත්ම හොඳට මහත්මා ලීලාවෙන් ඒක ඩිස නමලා ඒ තනතුර බයි ඊළඟට එතුමා කාර්ය නියමයක් නැති ඇමති දොරයක් බාරගත්තු ආකාරය ඒ අවස්ථාවල් වලට මූණ දෙනකොට තමයි ඇත්තටම අපිට පෙළෙන මිනිසුගේ චරිතයේ තියෙන උදාරභාවය. හැම වෙලාවෙම ඓශ්වර්යයක් ඇති තැන විභූතියක් ඇති තැන කෙනෙක් කටයුතු කරන ආකාරය නෙවෙයි අමාරුවක් අපහසුවක් දුෂ්කරතාවකට මූණ දෙනකොට අභියෝගයකට මූණ දෙනකොට තමයි අපේ මානසික චරිතේ පැහැදිලි වෙන්නේ. ඒ අතින් ඔහු තාම හොඳ මහාත්මයෙක් විදිහකට කටයුතු කළේ මුළු පක්ෂයේම ගෞරවය හිමි වන විදිහට ඔහු කටයුතු කළා. එහෙම තමයි දේශපාලනේ සිද්ධ වෙනවා. එක එක අවස්ථාවලට මූණ දෙන්නට ඒවට මූණ දීමෙන් තමයි චරිතයක් පන්නරේ ලබන්නේ. ඔතන අපි ඉස්සල ප්‍රශ්න හැවර ගැන කතා කරන්න බැරුණේ මේ රසමුසුතෙන් විශේෂ අවස්ථාව ඔබට මතකද ඔහුගේ ජීවිතේ? මේකද විශේෂ ප්‍රේක්ෂක මේ වගේ දේවල් දැනගන්න කැමති. ඔව් ඇත්තටම මට මතකයේ තියෙනවා එතුමාගේ ජීවිතය ගැන මාත් එක්ක කතා කරලා තියෙනවා. එතුමා නිතරම කියපු දෙයක් මම ආයුර්වේද ඇමතිවරයා වෙන ඉන්න කාලේ එතුමාලාගේ පරම්පරාව වේද පරම්පරාවක් කියන එක. අපි වේද පරම්පරාවක් කියන එක. ඒක නිතර කියපු එකක් තමයි. ඉතින් අපි රටේ වෙද්දු කියලා කියන්නේ. ඉතින් වෙදකම කියන්නේ ඒ විදිහේ වෙද්දු. අපි රටේ වෙදාලා කියන්නේ. වෙදා කිව්වම මහා තියෙනවා හැඟීමක් එක්තරා විදිහක කාටවත් ගිලින්න බැරි ඒ විදිහේ තාලයක් තියෙන වචනයක්. එතකොට එතුමා බොහෝම ගෞරව කළා ආයුර්වේදයේ. වාගේ මාලිවණ ඥානිස්සර නාහිපාණන් වහන්සේලා එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා මේරුවල. ලොකු සම්බන්ධයක්. සමීප සම්බන්ධයක් තිබුණා. ඒ ඒ ආයුර්වේදයට තිබුණු සම්බන්ධය කියලා නිම කරන්නට බැරි තරම. ආයුර්වේද සම්බන්ධයි කියන එකේ අදහස තමයි සෝබාදහමට සම්බන්ධයි. බෙහෙත් හැල වෘක්ෂලතාදියට සම්බන්ධයි. ඒ සෝබාදහමට තියෙන සමීප සම්බන්ධය. සෝබාදහමට ආදරය සෝබාදහම ආරක්ෂා කරනවා. ඒ සියල්ලම නියෝජනය වෙනවා ආයුර්වේදික වගේ. විල්පත්තු වගේ දණක් වනසන්නේ නැහැ. නෑ කිසි විටක වෙන්නේ නෑ. එහෙම දෙයකට හිතන්නේ නෑ. උන්ට හිතන්න බෑ. ඒ අයගේ ජීවිතයයි එකට සම්බන්ධයි සෝබාදහමයි. දැන් මේ බකීර් මාකර් මහත්මයා මේ වගේ චරිත අද අපිට දකින්න නැහැ. ඉතින් මේ වගේ මම හිතන්නේ මේ චරිත කට්ටිය බිහි වුණොත් මේ රටේ මම හිතන්නේ මේ රටට හොඳක් වෙනවා. ඒ වගේ දෙයකට මොකද්ද කළ යුතු ප්‍රයාවලිය වැඩපිළිවෙල? ඇත්තට මේක මේ වැඩසටහන අසන ලක්ෂ ගණන් ජනතාවගේ අවධානය යොමු විය යුත්තක් මේක. ඒ මාධ්‍ය ක්ෂේත්‍රේ වෙන්නට පුළුවන්, දේශපාලන ක්ෂේත්‍රෙන්න, ආගමික ක්ෂේත්‍රෙන්න, හැම අංශයකම වාගේ බරපතල පිරිහිමක් තිබෙනවා. මේ සාර ධර්ම පිළිබඳව වටිනාකම් පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. හොඳ නරක පිළිබඳව ඇත්තටම ජීවිතේ ගියත් බොරු කියන්නේ නැහැ කියන වාගේ මේ වටිනා සාර ධර්ම තියෙන්නට ඕනේ. කෙනෙක් කීයටවත් ඔහු මුදලට ගන්න බෑ කියන තත්ත්වයක් වෙන්නට ඕනේ. ඔහු යට වෙන්නේ නැහැ සල්ලි වලට කියන එක. එතන නැති බැරිකම් මම ඉදිරියේදී
මෝන දුන්නා නැති බැරිකමට තාමම ගෞරවණීය විදිහට මගේ මාකර මහතා ඒ නැති බැරිකම් කඩාගෙන ගිහිල්ලා නීතිඥෙකු වශයෙන් අභිනීතිඥෙකු වශයෙන් ඉහළම නීතිඥෙක් වශයෙන් පත් වුණා. ඒ වගේම තමන්ගේ ජනතාවට සේවාවක් කරන්නට ඔහු සුළු තැනින් ඒ කියන්නේ පළාත් පාලන ආයතනයේ තුලින් මතුවෙලා මන්ත්‍රී කෙනෙක් වශයෙන් ඉඳලා එතන සභාපති වෙලා ඉඳලා ඒ බේරුවත් ප්‍රදේශයේටම මහා සේවාවක් කළේ සුළු ආයතනයක් මගින්. මේක ආදර්ශයට ගන්නට උනා අපි කවුරුත් අපිට කාටවත් එක පාරම ගිහිල්ලා ජනාධිපති තරගයට හරි මේකට නෙමෙයි තමන් තේන තැනකින් සුළුවට එතුමා සුළුවට ඒ කටයුතු ආරම්භ කළා කථානායක දුරේ දක්වා ගිය ආයතනට. ඒකෙන් දීලා තියෙන පරම ආදර්ශයක් එතුම. ඒවම තමන්ගේ දරුවන් හරි ගස්ස හදන්න උට ඒ දරුවන්ට ඒ නායකත්වයක් දෙන්නට ඕන දරුවන්ටත් ඒ පුරුදු ප්‍රතිගුණ දෙන්නට ඕන. තමන් යට වෙන්නට හොඳ නෑ කිසි දවසක. දරුවන් හරියට ඔව් හැදුවා. ගෞරවණීය විදියට මම හිතන්නේ මේ වගේ චත්ත ගැන තමයි මම හිතන්නේ පොතපත ලියවිත්තේ ඒ වගේම මම හිතන්නේ සමහර කෙටි චිත්‍රපට හැරි මම බිහිවිත්තේ නමුත් ඒක කනගාටුවට කරුණාවක් එහෙම නැති එක අඩුම ගන්න අපිට මේ වගේ වැඩසටහනකින් පවා මේ වගේ අපි ලංකාවේ ලස්සන චරිතයක් ගැන මේ විනාඩි 28ක 29 කාලෙක පවා සංහිඳියා ගැන කතා කරන සමාජයක මේ චරිතය මේ ඉමිචියාස්තර මහතා සහ පියා අතර පිළිබඳ ඒ සම්බන්ධතාව මතු කරන ඒකම කෝටියක් දෙනාට මහා වටිනාකමක් ඒක තමයි මම හිතන්නේ ඒක ඇත්ත නමුත් අපි ඉම්ටියාස්ට ආරාධනා කරනවා ඉම්ටියාස්ට ලැජ්ජයි මම හිතන්නේ ඔබට පුළුවන් ඉම්ටියාස්ට කියන්න අපේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා මොකද විවෘතව ගල හැංගිලා ඉන්නවත් හොඳ නැහැ මොකද එහෙම හිටියම මේ ඇත්ත තත්ත්වෙ එළි වෙන්න ඕන අපි දේශපාලන ගැන කතා කරනවා නේද? වාගේ මේ තාම දක්ෂම කතිකේක. ඔව් ඒකින්ද අපි මේ වැඩසටහන ඔබට ස්තුතියි අපේ වැඩසටහන සම්බන්ධ වෙගෙන නමුත් ඉම්ටියාස් අපි විවෘත ආරාධනා කරම නිතර ඉම්ටියාස් කතා කරලා කියලා දෙන වැඩසටහන සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් කරුණාකරලා අපි සුහද සාකච්ඡාවක් පවත්වමු. මොකද මේක වැදගත් අපේ සමාජයට. ඔබට සුබ දවසක්.